ජයුමුණින්දස්සෙ සුබෝදිමුූලේ අහෝසිමාරස්ස පරචයුහි උක්කෝසයුන්දබගන පසන්නා ඒ තේන සච්චේන ඡයසු මයිහං පිංවතුනී මේ කර්මස්ථානී අදහස අපි තෝරා ගද්දී මේකෙ තියෙන පදවල වචනාර්ථත් අරගෙන අපි බලමු කොහොමද මේකේ අදහසපි සනටුහන් කරගන්න කියලා. ජයෝ මනින්දස්ස සුබෝධි මූලේ මේ සුබෝධි මූලේ කියන්නේ ජයසිරිමහා බෝධි රාජාණන් වහන්සේගේ පාමුල. මෙන මේ තැනදි තමයි මනින් දස්ස කියන්නේ මනයට ඉන්ද්‍රීිය වූ ඒ කියන්නේ මනයට ඉන්ද්‍රවෙනවා කියන්නේ මනේ කියන්නේ කෙලවර කෙලවරට නැත්නම් කෙලවර දකින්න නායක වූ කියැනෙම සසර ගමන කෙලවර දකින්න නායකවුණු අපමහා බුදුපාණන් වහන්සේ ඒ ජයග්‍රහණය කරපු මූලය එ ජයග්‍රහණය කරපු තැන තමයි ජයෝ මනින්දස්ස සුභෝධි මූලේ කියල කියන්න අහෝසි මාරස්ස පරාජයෝහි මෙන්න මෙතනදී මාරධර්මතා සියල්ල උන්ුහන්සේ පරාජය කලසේක මනවද මේ මාර ධර්මතා මාරධර්මතා පහක්තියනු ක්ලේශමාර ස්කන්ධමාර අභිසංකාරමාර මච්චු මාර සහ මාර දිවිය පුත්‍ර කියන මෙ මාර ධර්මතාවලින් විස්තර කරන පහෙන් හතරක්ම කෙලෙස් ලේසමාර කියන්නේ අපි දන්න රාග දවේශමෝහනම්බූ කෙලෙස් ස්කන්ධමාර අපි දන්නවා පංචු පාදාන ස්කන්දය කියල කියනවා කෙලෙස් වලට ඒ වගේම අභි සංකාර මාර එකයන්නේ අවිද්‍යා පච්චා සංකාර කියන, අභිසංකාරය මාර ධර්මතාවයක් විදියට විස්තර කරනවා. මච්චමාර මච්චුමාර කියල කියන්නේ මරනේ නැත්තම් මාර නි්‍යාය හෙමත් නැත්තම් නිච්ච කරගන්නවා කියන අදස ඒ වගේම ඒ හතරම කෙලෙස් ඒත් එක්කම අවසානය විස්තර කරනවා මාර දිවිය පුත්‍ර කියලා. ඒ තමයි අපි දන්න දෙවියෙක් විදිහට පෙනී සිටින පරණමිත වසවර්තියේ වාසය කරන මාරදිවිය පුත්‍රයා. මෙන්න මේ සියලු මාර ධර්මතා නැත්තම් මේ මාර ස්වභාවය දරණ ස්වභාාවයන් සියල්ල උන්හන්සේ පරාජය කළ සේකර ඒවා පරදවලා සුබෝධිමූලයේදී මොනේට ඉන්ද්‍රීිය වෙලා මනේට නායක වෙලා කෙලවරාද්ධ කළා උණහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ. උග්ගෝස යුන්දේව ගනා පසන්නා උග්ගෝස කියන්නේ ප්‍රසංසාාව ගෝෂාව තම් ප්‍රීතිගෝෂාව මෙන මේ වට සියලු දෙවිදේවතාවඋන් වවහන්සේලාගේ ජයගෝෂාවට ප්‍රීතිගෝෂාවට පාත්‍රෝටා මොකද උන්වහන්සේ තෞතිසාදිව්‍යලෝකෙන් මෙලෝකෙට චුත වෙන වෙලා වෙද එදිව්‍යලෝකයේ ඉන්නයි විශේෂයේම දැන හිටියා උන්වහන්සේ සමා සබුද්ධත්වයට පත්වෙන කියලා ක ඉස්්ට සිද්ධ වෙනකොට ඒ දෙවිදයවතවුන් වහන්සේලාගේ ජයගෝෂාවට ප්‍රීතිගෝෂාවට පාත්‍රවීම අහන්න දෙයක් නෑ ඒ වගේම ඒ දෙවිදියවතාවුන් වහන්සේලා දැනගෙන හිටියා උන්වහන්සේ සම්මා සබුද්ධත්වයට පත්වෙනවා කියලා මෙන්න මේ සියලු කාරණ අපි සද්ධහා භක්තියෙන් යුක්තව අපි විශ්වාස කරමින් ඒ වගේම කෙනෙක්ට ය පටිච්ච සමුපාදම් පස්සති සෝ දම්මම් පස්සති කියලා සෝදම්මම් පස්සති සෝ මං පස්සති කියලා බුදුන් දකින්නට පුළුවන්කම ලැබුනොත්. එය පටිච්ච සමුපා ධර්මතාවයේ දැකළ ධර්මයේ දැකළ බුදුන් දකින්නට පුළුවන්කම ලැබුුණොත් එයාට පුළුවන්කම ලැබෙනවා. විශ්වාසයෙන් නිහාගේපු බුද්ධ ගුණේ දකින්නට ඒ බුද්ධ ගුණේ දකිනකොට චතුරාර්ය සත්‍යය දකිනවා. ඒ සත්්‍යය ඒ තේන සච්චේන ජයස්සු මයිහා මේ සත්‍යානු භාවයෙන් මටද ජයමංගල්ලයක්ම බේවා. මංගල කාරණය කියන්නේ පුට්ටස්ස ලෝක දම්මයෙහි චිත්තං යස්නකම්පති අසෝකන් විරජංකේමං තන් මංගල මුත්තමං මේ මංගලකාරණය නම්බූ අටලෝදහමේ කම්පානොවිමින් චිත්තය අකම්පෙවෙමින් අසෝක නම්බූ සෝක නොවිමින් විරජ නම්බූ කෙලෙස් ප්‍රහීන කරමින් කේමේ නම්බූ නිවන සාක්ෂාත් කරගන්නට නම්බූ මංගල කාරණය මේ චතුරාරය සත්ත්‍යේ නම්බූ සත්‍යයානු භාවයෙන් මටද සිද්ධ වේවා එ වගේම මට පමණක්නෙ මේ සියරුලෝක සියලු සත්වයන්ටද ආර මෛත්‍රීිය සිතිං යුක්තව. මේ ජය මංගල්ලේම සිද්ධ වේවා කියන. උත්තරීතර ආරෙ සම මෙිතත් පතුරෝමින් තමාගේ ජීවිතය තුළින් එ බුද්ධ ගුණේ අංශුමාත්‍රයක් හෝ දකින්නට ජයි සිරුම හා බෝධි හාමුදුරුවන්ගේ පීටආශිර්වාදය ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරන උත්තරීතර කර්මස්ථානයක් තමයි අපි ඒ සජ්ජායනා කරේ. ජයුමුණින්දස්ස සුබෝතිමූලේ අහෝසිමාරස පරාජයුහි උ්ගෝසයුන්දේවගනාපසන්නා ඒතන සච්චේන ජයසු මයිහන්